हाय भुवन आज अभी क्या नया ने पालन करना पालन के वहाँ में ओबोल विविध आकारे पालन देखना है थी नमोत आज में क्या नया ने रियदुरांगे निधि भर एनुमल पावा संवेदी कैमरा है थी लोके सागर एक मत इंदिवे ना दीगम पालन करना इतने मेम के भुवन ओबोल पालन है थी मेरा कोहित तिया निकला मेरा चीने शुहाइसा मेका उसी टा हांगकांग याकरमें लोके सागरे माते दिवन दिगम पालम विधेयट नाम करला तीनों एक हैंदीन वेन्ने हांगकांग जुहाई मेकाओ ब्रिज जाना नामी मे पालम तव केटी एदुमा क्वशें HZMB याना नामें द हादुन लबनो केबल हरा गमन करना पालम तुनु किंद उमम मार्गे किंद समंत में पालमे संपूर्ण दिग किलोमीटर 55 लेसाई दक्वला तीनों මෙම පාලම චීනයේ ෂුහායි නගරයෙන් ආරම්භ වී මැකාව් වෙත පැමිණ එතැන් සිට දිවෙන කිලෝමීටර් 38ක් දිගින් යුතු පාලමක් හරහා ගමන් කර කෘතිමව ඉදිකර දූපත් වෙත පැමිණෙනවා. උමන් මාර්ගයේ කෘතිමව ඉදිකරපු දූපත් දෙකක් යා කරමින් එකිනෙකට සම්බන්ධ වන අයුරින් තමයි මෙම උමග සාගරයේ මතින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතැන් සිට කිලෝමීටර් 6.7ක් මුහුද යටින් උමන් මාර්ගයක් ලෙස ගමන් කර නවත කෘතිම ඉදිකල දූපතක් මතින් පොළොව මත පිටට පැමිණෙනවා. එතෙන් සිට කිලෝමීටර් 9.4ක් පාලමක් මතින් ගමන් කර හොංකොං වල ඇති චෙක් ක්ලැප්කොක් දූපත සම්බන්ධ වෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන 18.8ක වියදමකින් නිමව ඇති මෙම මන්තිරු 6කින් සමන්විත පාලම නිසා හොංකොං මැකාව් සහ චීනයේ නගර 11ක් සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. හොංකොං සහ මැකාව් චීනයේම කොටසක්ව පැවතියත් ඔවුනොවුන්ට විශේෂ වූ ආණ්ඩු සහ නීති පද්ධතිය භුක්ති විඳින ස්වාධීන පාලන ඒකකයක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙම පාලමේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළ තියෙන්නේ 2009 දෙසැම්බර් 15 වන දින. 2018 පෙබරවාරි 6 වන දින තමයි මෙහි ඉදිකිරීම කටයුතු අවසන් කළ තියෙන්නේ. මෙම පාලමේ ඉදිකිරීම කටයුතු සිදු කරන අතරතුරදී එම පාලමේ ඉදිකිරීම කටයුතු සිදු කර සේවකයන් 19 දෙනෙකුගේ ජීවිත අහිමිදී තිබෙනවා. ඉතින් හොංකොං සුහායි මැකාව් බ්‍රිජ් පොදු මහජනයාට තවමත් සම්පූර්ණයෙන් විවෘත කරන්න නැහැ. විශේෂ අවස්ථරලක් බස් රථ පමණයි මෙම මාර්ගයේ ධාවනය වෙන්නේ. පෞද්ගලික මෝටර රථවලට ගමන් කිරීමට නම් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු වන අතර ඒ සමගම එයට අදාළ වූ විශේෂිත රක්ෂණාවරණයක්ද ලබා ගත යුතු වෙනවා. එම විශේෂිත රක්ෂණාවරණය සහ විශේෂිත අවසර බලපත්‍රය නොමැති කිසිම පෞද්ගලික වාහනයකට මෙම පාලම මතින් ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පාලම මතින් ගමන් කරන රියදුරන් හට හදවතේ ස්පන්දනය සහ රුධිර පීඩනය මැනෙන උපකරණයක් පැනදීම අනිවාර්ය වන අතර රියදුරන්ගේ නිදිබර ඈනුම් වලට සංවේදී කැමරා විශේෂයක් ක්‍රියාත්මක වෙනවා. එෙහිදී රියදුරෙකු තප්පර 20ක් ඇතුළත ඈනුම් 3කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළව එම කැමරා මගින් හසු කරගෙන ප්‍රධාන පාලක මැදිරිය වෙත දැනුම් දීම සිදු කරනවා. ඉතින් මම හිතනවා මේ ලිපිය ඔබලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ සම්බන්ධව තවත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් මම මේ සම්බන්ධව විස්තර තියෙන වෙබ් අඩවි කිහිපයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබලට පුළුවන් එතනින් ගිහිල්ලා මේ පිළිබඳව තවත් දුරට අධ්‍යයනය කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, මේ video එක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් දෙයකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.